නිදහස් අධ්‍යාපනයේ පියා නමින් විරුදාවලිය ලැබූ CWW කන්නංගර මහතා 1884 වසරේ ඔක්තෝබර් මාස 13 වන දින ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ රන්දබේ නම් වූ ගමෙහි උපත ලබනවා. ඔහුගේ සම්පූර්ණ නම වනුයේ ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නංගරයි. ඔහුගේ පියා ජෝන් ඩැනියල් විජේකෝන් කන්නංගර වූ අතර ඔහුගේ මව එමිලි වීරසිංහ නම් වූවා. මෙතුමා මූලික අධ්‍යාපනය ලබන්නේ අම්බලන්ගොඩ වෙස්ලි විද්‍යාලයෙන්. පසුව ශිෂ්‍යත්වයක් ලබා ගාල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළු වූ අතර එහිදී ඔහු එම පාසල තුළ දීප්තිමත් ශිෂ්‍යයෙකු වශයෙන් බැබළෙනවා. එපමණක් නොව ඔහු සිය පාසල් දිවියට සමුදෙන්නේ තමා උගත් රිච්මන්ඩ් විද්‍යාලයේම ගණිත ගුරුවරයා බවට පත්වෙමින්. පසුව ඔහු නීතිය පිළිබඳව හදාරන අතර නීතිඥ වෘත්තිය සමාජ සේවයක් ලෙස ඉටු කරමින් දිලිඳු හා වරප්‍රසාද නොලත් පන්තීන් සඳහා විශාල සේවයක් කළා. වර්ෂ 1922 දී ඔහු ඊඩිත් වීර සූර්ය මෙනවිය සමග විවාහ වෙනවා. පසු කාලීනව මෙතුමා ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන අතර 1923 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක සභාවට තේරීපත් වෙනවා. වර්ෂ 1930 දී ලංකා ජාතික කොංග්‍රස් සභාවේ සභාපති ධූරයට පත් වූ ආචාර්ය කන්නංගරයන් ක්‍රමයෙන් 1931 වර්ෂය වන විට රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරීපත් වෙනවා. 1931 වසරේ සිට 1947 වසර දක්වා මෙතුමා විසින් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් කටයුතු කරනවා. මෙලෙස අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියේදී එදා මෙදා තුර ඉතිහාසයේ අධ්‍යාපන ඇමතිවරයෙකු වශයෙන් සිදු කළ ඉහළම සේවාව සිදු කරමින් රටේ සිසු දරු දැරියන්ට පළමු වසරේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා නිදහස් අධ්‍යාපනයක් ලබා දෙනවා. එවකට උසස් පාසල්වලට ඇතුළත් වීමේ හැකියාව තිබුණේ ඉහළ පන්තීන්වල දරු දැරියන් 2 අතර මෙතුමා විසින් අධ්‍යාපන පද්ධතියේ වූ සියලු දුර්වලතා නැතිකොට සියලු දෙනාට සම අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු කරන මේ සඳහා විශාල කැපකිරීමක් සිදු කිරීමටත් මෙතුමාට සිදු වෙනවා. මෙතරම් විශාල සේවයක් සිදු කළත් ආචාර්ය කන්නංගරයන් හට 1947 වසරේ මැතිවරණය පරාජය වන්නට සිදු වෙනවා. මෙතුමා 1950 වර්ෂයේ සිට 1952 වර්ෂය දක්වා ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් කටයුතු කරනවා. නැවත වරක් 1952 වසරේදී පාර්ලිමේන්තුවට තේරීපත් වූද ඔහුට අධ්‍යාපන ඇමතිකම වෙනුවට ලැබෙන්නේ පළාත් පාලන ඇමති ධූරයයි. 1956 වර්ෂය වන විට එතුමා ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගන්නවා. වර්ෂ 1969 සැප්තැම්බර් මාස 23 වන දින මෙම අසහාය යුග පුරුෂයා වසර 84ක් ආයු වළඳා ජීවිත රංග මණ්ඩලයෙන් බැස යනවා.